ආයිබෝවන් නොබෙක්වන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල කොළඹින් 200ක් අලුතරින් 117ක් ගම්පහින් 113ක් කොරෝනා පොකුරට ඊයේත් 688ක් ශ්‍රී ලංකාවේ කොරෝනා දේහයන් බෝමුදානීට මාලදිවයින කළ ඉල්ලීම සලකා බැලීමට ආණ්ඩුව සූදානම් වාහනේ අංක තහඩුවෙන් පළාත ඉවතට කොමිසමට කලින් තව්හිඩ් ජමාත් පණිවිඩයක් ගැන කොමිසමේදී හෙළිවෙයි අවමගුලේ දුක නිවන්න තිතටම මත තැබූ හතරින් දෙකක් මරුට මැතිවරණ කොලේජ් ජෑත් බයිඩන්ට හිමිවෙද්දී ට්‍රම්ප් තවමත් දිනපුසීනේ දැන් දේශීය පුවත් ඊයේ දිනේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 688 දෙනෙකු හඳුනාගත්තා. ඊයේ සිදු වූ කොරෝනා මරණ දෙකත් සමග මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගියා. දිනේදී මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතින් 685 දෙනෙකුම දේශීය හඳුනාගත් පුද්ගලයන්. ඉතිරි 3 දෙනා විදේශීය මුහුදු ආරක්ෂක නිලධාරීන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ. හඳුනාගත් ආසාදිතින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 200ක්. බොරැල්ල මැගසින් බන්තනාකාරයෙන් ආසාදිතින් 58 දෙනෙකු ඊයේ දිනේදී වාර්තා වුණා. මට්ටකුලෙන් 38 දෙනෙකු අවිසාවෙල්ල ප්‍රදේශයෙන් 17 දෙනෙකු මෙන්ම කොම්පංජ වීදිය වැල්ලවත්ත බ්ලූ මෙන්ඩල් කිරුළපන ඇතුළු තවත් ප්‍රදේශ කීපයකින් ආසාදිතයන් ඊයේ දිනේදී හමු වුණා. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 117 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 113 දෙනෙකු ඊයේ දිනේදී වාර්තා වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. අනෙක් ආසාදිතින් 225 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබෙනවා. අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පෑලියගොඩ මත්ස්‍ය විලතවර පොකුරේ COVID-19 වෛරසයේ ආසාදිතිනේ වූ සමස්ත සංඛ්‍යාව 29,833ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලින් 20,901 දෙනෙකු පූර්ණ සුව ලබා පිටව ගොස් තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයේ ආසාදිනි වී මියගිය බවට ඊයේ වාර්තා වූ දෙදෙනාගෙන් එක් අයෙකු මණ්ඩාරගම් ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්. එය පසුගිය 13 වෙනිදා නිවසේදී මිය ගොස් තිබෙනවා. අනෙක් පුද්ගලයා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි අයෙක්. එම පුද්ගලයා කොළඹ පෞද්ගලික රෝහලකදී මිය ගොස් ඇත්තේ ඊයේ දිනේදී. අද උදෑසන වෙන විට මෙරටින් වාර්තා වන COVID-19 වෛරසයේ ආසාදිනි වූ සංඛ්‍යාව 33,478ක්. ඉන් පුද්ගලින් 24,309 දෙනෙකු පූර්ණ සුව ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලින්ගේ සංඛ්‍යාව 9,015ක්. ඊයේ දිනේදී මෙරටට කැනඩාවේ සිට පුද්ගලින් 130 දෙනෙකු සහ කටාර් සිට පුද්ගලින් 80 දෙනෙකු පැමිණි අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන 79ක පුද්ගලින් 7,813 දෙනෙකු නිරෝධායන වෙමින් සිටවා. ඊයේ දිනේදී පමණක් මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,479ක්. එළවෙන උත්සව සමයේදී ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙස අදහස් පළ කළා. උත්සව සමය දැන් දිනෙන් දින ළඟා වෙමින් තියෙනවා. විශේෂයෙන් නත්තල් උත්සවය සහ ජනවාරි පළවෙනිදා නවවසර උදා වීමත් සමග වෙනදා සුපුරුදු පරිදි අපි ගත කරපු මේ උත්සව කාලය අද ගත කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ මේ උත්සවයට විතරක් නෙමේ, අපි සිංහල අලුත් අවුරුද්ද හිමි වුණා, රාමසාම උත්සවයේ වෙසක් පොසොන් උත්සව හිමි වුණා, කොවිඩ් එක ජීවත් වෙමින් යනකොට අනිවාර්යයෙන්ම අපේ සමහර දේවල් අඩුතක්සේරුවකින් ඒ පිළිබඳ සැලකීමෙන් තමයි අපිට ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ. මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ නිශ්චිත පැහැදිලි මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා. උත්සව සමයේ හරියට කළමනාකරණය කරගන්න අපිට දායක වෙන්න පුළුවන් වුණොත්, බලධාරීන්ට අවශ්‍ය සහයෝගය දුන්නොත් එහෙම අපිට ජනවාරි මාසයේදී විශේෂයෙන් 2021 අවුරුද්ද උදා වෙනවා. ඒ අවුරුද්ද වඩා සුබදායි අවුරුද්දක් බවට පත් කරගන්න බැරි වෙන එකක් නැහැ. සෑන් නිරෝධායනයට ලක්කර සිටින පුද්ගලයන් එම නිවස්වලම සිටීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එවැනි නිවස්වලට පිටස්තර පුද්ගලයන් ඇතුළු වීමද තහනම් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. හුදෙකලා
කිරීම අලුතින් කරන ලද ප්‍රදේශවල ජනතාවට මතක් කරන්නට කැමැති ඔබ නිරන්තරයෙන්ම සංචාරන සීමාවන් ඔබ විසින්ම පනවාගෙන හුදෙකලාව නිවසට වී රැඳී සිටියොත් ඉතා ඉක්මනින් ඔබේ ප්‍රදේශයේ හුදෙකලා බව ඉවත් කරන්නට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් හුදෙකලා බවින් සිටින ප්‍රදේශවල ජනතාවට අපි මතක් කරන්නට කැමැති තවදුරටත් දින කීපයක් රැඳී සිටින්න එවිට ඔබේ ප්‍රදේශයේ හුදෙකලා බවින් මුදා හැරීමට අවස්ථාව ලැබෙනවා. නිරෝධායන නියෝග නිකුත් කර ඇති ස්වයං නිරෝධායන ගෘහස්ත නිරෝධායනට කරති අය එම නිවස් තුල සිටීම අනිවාර්යයි. නිවසින් පිටතට යාමට හැකියාවක් නැහැ. ඒ වගේම එම නිවෙස් වලට පිටස්තර අය යනවා නම් එයත් නිරෝධායන නියෝගයකට පටහැනි ලෙස කටයුතු කිරීමක් වෙනවා. ඒ අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. වාහන අංක තහඩුවලින් පළත් අක්ෂර ඉවත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසනවා. ස්වාතින රූපවාහිනී හත්වන පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජනාධිපතිතුමා ඉල්ලන්නේ අපිට දේවල් සරල කරන්න, මේවට සිස්ටම් හදන්න එහෙම කියලා. සේවා ලාභීන්ට පහසු වෙන විදිහට මේ දේවල් සරල කරන්න කියලා. ඒතකොට වාහන අංක තහඩු සම්බන්ධයෙන් වෙන ක්‍රියාවලියේ ඔබට වාහනයක් තියෙනවා නම් ඔබ වාහනයක් පළාත් අතරේ මාරු කරගත්තොත් ඔබ පීඩාවට ලක් වෙන තැනක් තියෙනවා. ඔබ ගත්තොත් වෙනත් පළාතක වාහනයක් ඔබේ නමට හරව ගත්තොත් ඔබ අංක තහඩුවක් අලුතෙන් ගන්නවා. ඊට පස්සේ අපි වාහන අංක තහඩුව යවන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට. ඒතකොට ඔබට යන්න වෙනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පරණ අංක තහඩු දෙක දීලා අලුත් එක අරන් එන්න. මේක ඇත්තටම අපේ සේවාලාභින් හිංසාවක්. එකක් පරිසර හානියක්, පාරිභෝගිකයන්ට දරා ගන්න බැරි එකක්. ඒතකොට මේක නිසා අපි තීරණය කරා දෙපාර්තමේන්තුව විදියට රජෙන් අවසර ඉල්ලන්න පළාත අක්ෂර ඉවත් කරන්න. වංචා වැළැක්වීමේ පියවරක් ලෙස නීත්‍යානුකූල නොවන ලෙස ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ සඳහා බාර දීලා තියෙනවා වාහන 300කට 400කට වැඩි ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු. එම වාහන නීත්‍යානුකූල නොවන විදියට පද්ධතියට ඇතුළු වුණා කියලා අපි සැක කරා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පසුගිය දවසක ඉතා දැඩි තීරණයක් ගන්නවා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්. තීරණය කරනවා දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් මාරු කරන්න. ජනවාරි මාසේ පළවෙනිදාට පස්සේ පත්වෙච්ච නිලධාරීන් හැරෙන්න. දෙපාර්තමේන්තුවේ ඉන්නවා පරිපාලන සේවා නිලධාරීන්, ගණකාධිකාරී සේවා නිලධාරීන්, ඊට පස්සේ ඒකාබද්ධ සේවා නිලධාරීන්, සංවර්ධන සහකාරවරු, ඒ වගේම කළමනාකරණ සහකාරවරු. ප්‍රධාන කාර්යාලයේ නාරහම්පිට කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල 24. සමහරට අර ඉහළම අයට මේ අල්ලස අල්ලසක් විදියට දැනෙන්නේ නැති වුණත් ලීසින් කක් දාන මෝටර් සයිකලයක් ලියාපදිංචි කරගන්න, මෝටර් සයිකලයක් ලියාපදිංචි මාරු කරගන්න එන කෙනෙකුට මේක දැනෙනවා. முஸ்லிம் வருண்ட இஸ்லாம் தகமதுல வெனப நீதி பவதியது ஒன் பலமு மெரட் ஆண்டுக்ரும விவஸ்தாவட்டு சஹா ரஜய நீதி புலட்ட யதத்வேயுது பவ சிலோங் தௌஹித் சமத் சம்விதானே லேகம் அப்துல் ராசிக் பவசனவா பாஸ்கு பிரஹாரே பிலமத சுயாபலனே ஜனாதிபதி கும் சமஹமே இயே பலமு வரட்ட சாட்சி லபாதிமேன் ஓஹோ மே பவ பவசுவா පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවට නායකත්වය දුන් සහරාන් හෂිම් සමග පළමුව ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ පිහිටවා අනතුරුව ඉන් ඉවත් වූ වර්තමානයේ සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔහු කියා සිටියේ තමාගේ නම රාසික් රාෆික් ටින් වන අතර රාසික් යනු දෙවියන්ට සමාන අර්ථයක් දෙන නමක් වෙමින් ඒ සමග වහලා යන අරුත ඇති අබ්දුල් යන වචනය භාවිතයට ගනිමින් තමා අබ්දුල් රාසික් ලෙස හඳුන්වන බවයි. ඔබ මේ කොමිසම ආරම්භ වීමට පෙර දෙවෙනි සියලුම තව්හිද් සංවිධානවලට පණිවිඩයක් යවුවද මේ කොමිසම වාර්තාවෙන් එම තව්හිද් සංවිධානවලට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා සියලුම සංවිධාන එකමතයකට එමු කියලා. ඔව් ස්වාමීනි, යවුවා. නමුත් ඒ වැරදි අදහසකින් නෙමෙයි, කොමිසමට සහය වීමේ අදහසින්. ඒකෙන් ඔබ අදහස් කළේ තව්හිද් මතවාදී නිවැරදි කියලා මතයක් ඇති කරන්න කියන එකද? තව්හිද් මතවාදයේ කොහොමත් නිවැරදි ස්වාමීනි. තව්හිද් මතවාදයේ රටේ ස්වෛරී භාවයට බාධාවක් කියලා රටේ මතයක් තියෙනවා. එය නිවැරදි කරන්න යෝනේ. එතකොට ඔය කියන පණිවිඩේ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරමාලාව සිදු කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයටත් වළංගුද? නැහැ, රජයේ විසින් තහනම් කළ අයට අදාළ නැහැ. ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට කැමති අයටයි මේ පණිවිඩය යොමු කළේ. 2017 නොවැම්බර් 12 වෙනිදා කාත්තන්කුඩියේ හිස්බුල්ලා ශාලාවේ පැවැති සම්මේලනය බෞද්ධ ආගමට මුල්තැන දීම නවත්තලා ශ්‍රී ලංකාව සර්ව ආගමික රටක් කරන්න ඕනි කියලා ප්‍රකාශයක් කළා නේද? නැහැ, ඔය කියන සම්මේලනය පැවැත්වුවේ කාත්තන්කුඩියේදී නෙමෙයි, කොළඹ වයිට් පාක් වලදී. එතනදී මැතිවරණ ක්‍රම වෙනස් කිරීම නව ආණ්ඩුක ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ගැන කතා කළා. නමුත් ඔය කිව්ව වගේ දෙයක් ගැන නම් කිව්වේ නැහැ. අපි සංවිධානයක් විදිහට බෞද්ධ ආගමට මුල් තැන දෙන්න ඕනි කියන තැන එදා ඉඳලා ඉන්නවා. ඔබ සංගීතයට කැමතිද? මම පෞද්ගලිකව කැමති. නමුත් ඉස්ලාම් ඉගැන්වීම වලට අනුව එය පටහැනි. අපි ගායනා කරනවා.
නමුත් සංගීතය සහ නැටුම් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ සින්දු කියනවා සංගීතේ නැතුව කියන එකද? ඔව් අපි ගායනා කරනවා. නමුත් සංගීතේ නැටුම් අපි ප්‍රතික්ෂේප කරනවා. ගුවන්විදුලිය කියන්නේ සංගීත සාහිත්‍ය සින්දුවක් අහන එකත් ඉස්ලාම් ඉගෙනීම් වලට පටහැනි. හරි. දැන් ශ්‍රී ලංකාවේ ජාතික ගීය තියෙන්නේ සංගීතයත් එක්කනේ. ඒ කියන්නේ මෙරට ජීවත් වෙන ඉස්ලාම් භක්තිකයන් ජාතික ගීයට ගරු කළ යුතු නැද්ද? නැහැ එහෙම නෙමෙයි ජාතික ගීයට ගරු කළ යුතුයි. රජයේ නීතියක් පනවනවා නම් ඉස්ලාම් ඉගෙනවීම ඒ නීතියට යටත්. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඉස්ලාම් භක්තිකෙක් පළමුවෙන් රටේ ආණ්ඩුක ව්‍යවස්ථාවට අවනත වෙන්න ඕනේ. ඊළඟට රටේ පවතින නීතියට අවනත වෙන්න ඕනේ. ඊටත් පසුව තමයි සිවිල් කාරණාවලදී ආගමික නීතිය අතල වෙන්නේ. කොරෝනා හේතුවෙන් මිය යන අයගේ දේහයන් බුම්බධාරිය කිරීමට මාලදීවින කළ ඉල්ලීම ගැන විදේශ අමාත්‍යාංශය හරහා රජය සලකා බලමින් සිටින බව අමාත්‍ය කෙහෙළිය රම්පක්වැල්ල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. ඇමතුමා, එතකොට දැනට මාලදීවින රජයෙන් කරන ප්‍රකාශය පිළිබඳව ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග මොකද? ආපු ස්ථාවරයේම තමයි ඉන්නේ. මේ සම්බන්ධව ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ අවශ්‍ය තැන් වලට යොමු වෙලා තිබෙනවා. ඒ වගේම විදේශ අමාත්‍යාංශය සම්බන්ධව ඊගාව අවස්ථාවේදී ඒ සම්බන්ධව සවිස්තරව කරුණු ඉදිරිපත් කරයි. කිතුල් අපනයන භෝගයක් ලෙස විශේෂයෙන්ම රසකාරකයක් විදිහට සංවර්ධනය කිරීම සඳහා කිතුල් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවීමට වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා කරපු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. මත්පැන් පානය කිරීමෙන් පසු මීරිකඹ ප්‍රදේශයේදී පුද්ගලින් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. බීරිකම මොට්ටැබ වත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් හතර දෙනෙකු අමංගල්‍යයකින් පසු මත්පැන් පානය කර ඇති අතර එහිදී අසනීප වූ තුන් දෙනෙකු රෝහල්ගත කෙරුණා. ඒ අතරින් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්වුණා. මියගිය දෙදෙනා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් වෙනවා. මේ පුත්කලයන්ට මත්පැන් ලබා දුන් තැනැත්තාද මෙවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වරාය ආශ්‍රිතව සේවය කරන පෞද්ගලික සමාගමක කන්ටේනර් රථ ප්‍රියතුරේ. එම මත්ද්‍රව්‍යවල අඩංගු දෑමින්ම මත්පැන් රැකින ආකාරය පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකයි. විවිධ පුත්කලයන් ලබා දෙන මෙවැනි විෂමද්‍රව්‍ය පානය කිරීමෙන් සිදුවන පුත්කල මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. මීට පෙර මෙවැනිම සිද්ධියකින් පුත්කලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පසුකේ රජයේ සමයේ අකර්මණ්‍යව තිබූ බිම්සවිය වැඩසටහන යළි ආරම්භ කෙරුණා. මේ අර්ථයේ බිම්සවිය හක්මන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීම ඊයේ සිදු වුණා. පෞද්ගලික සහ රජයේ ඉඩම් මැනීමේ කටයුතු සිදු කර එම ඉඩම්වල ගැටළු විසඳා ජනතාවට නිල වශයෙන් අයිතිය පැවරීම බිම්සවිය මගින් සිදු කෙරෙනවා. හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ග්‍රාම නිලධාරි වසම් 34ක ජනතාවට සිත සලසමිනුයි හක්මන බිම්සවිය කාර්යාලය විවෘත කෙරුණේ. කතානායක මහින්ද යාපාබේ වර්ධන, අමාත්‍ය ලලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, කංජන විජේසේකර යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. යහපාලන රජයේ විසින් කර්මන්නේ කරපු වැඩසටහන ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා නැවත පනගන්න මේ රටේ ජනතාවටත් එවගේම ඉඩමක් මිලදී ගන්න ඉන්න අයටත් සැකයක් බියකින් තොරව නිරවුල් ඉඩමක් අයිතියක් ලබා දීම සඳහා වැඩපිළිවෙල පණ ගන්වන්න කටයුතු කරා. ඉඩම් හිමිකම් නිරවුල් කිරීම තුලින් අපිට පුළුවන් නම් මුළු ලංකාවේම ඉඩම් ටික ඉතා කඩිනමින් මැනලා අවසන් කරන්න මේ බටහිර බලපෑම් සම්පූර්ණයෙන්ම අහවර කරගන්න පුළුවන්. ඉඩම් සම්බන්ධයෙන් රජයක් විදියට අපට සහයෝගය ලබලා දෙනවා නම් මේ වෘත්තීය සමිති මැදිහත් වෙලා රට ගැන හිතලා ගන්න තීන්දුවක් කියන එක විශේෂයෙන් අපි මේ වෙලාවේදී සිහිපත් කරමු. යහපාලන රජයේ සමයේ ලංකා සතුස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ රාත්‍රී පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ලංකා සතුස ආයතනයේ වාහන අවභාවිතාවක් කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම 2015 2019 අතර කාලයේ මෙම අවභාවිතාවන් සිදු වී ඇති බවට වාර්තා වෙනවා. එසේ අත්අඩංගුවටගත් පුද්ගලයන් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කර ඇති අබ්දුල්ලා මොහමඩ් මහරුෆ්
නැමැති අය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහමඩ් අස්ලාම් නැමැති අය විශේෂයෙන්ම ලංකා සතුස ආයතනයට අනුයුක්තව තිබූ වාහන කිහිපයක් අවභාවිතාව කිරීම සම්බන්ධයෙන්ුයි මොවුන් අතරන් කොටගෙන තිබෙන්නේ හිටපු මන්ත්‍රීවරයා ඊයේ දිනේදී ඔහුගේ නිවස පිහිටි කින්ඥා ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අතරන් කොටගෙන තිබෙනවා එමෙන්ම අනෙක් තැනැත්තා මාතලේ ප්‍රදේශයේදී අතරන් කොටගෙන තිබෙනවා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වන අතරංගොඩගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. දැන් පුවත් කිහිපයක් ලොඩින්. අමාත්‍ය වාසුදේව නානක්කර මහතා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජල සම්පාදන මණ්ඩලයේ සංවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. වර්තමානයේ පවත්නා රුධිර අවශ්‍යතාව සැලකිලට ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ලේ දන්තීමේ පින්කමක් සාර්ථකව පැවැත්වුණා. තිස්ස රංජිත් ලියනගේ මහතායි මෙය සංවිධාන කළේ. තල් ආශ්‍රිත නිෂ්පාදන දිවිනි පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් අලෙවි මධ්‍යස්ථානයක් මීකමුවේදී විවෘත කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙනුයි. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වෙනවා. ජලිතම මෙමු පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්.